ැන් අපි දේශනා කන චය පස්සා එජනිකා නාම නිරයා දැකැහුවම් බයිවෙන්න පුළුව දකට වෙනවෙන අර්ථකථනක් කෙනෙක් කියන්න පුළුවන් නමුත් බුදු පියාන්ස මොකක්දම අදහස් කරන්න කන සූත්‍රය ලාභහවෝ භික්කවේ හොඳ ටහාගන්න කවුරු දැ මෙතන බික්කු බික් වූ කිය හැමතිස්සම කියනකොට ඔබ ටහිතන්න පුළ මේ හාම්සුරුන්ට හිතට මේ මාන කිවී කියලා පටිසම්බිදා මාර්ගාප කරනේ බික්කූ කියන වචන විග්‍රහයන වවන අර්ථ කහිපයකින් ඒකෙන් විකාර්තියයක්ත්තයිම් භවේෂේ කර නාර්තයෙන් බික්ුව කියනවා කිය. භවේක්ෂය කරන අර්ථෙන් සාරි බුත්තා අපගේ අග්‍රස් ්‍රාගතුවන් වහසේ විග්‍රහ කරන. භවේෂේ කරණ නාර්ථයෙන් භික්‍ෂුව කියනවා හනම් භවේෂය කරන්නේ මේ සිවරු දරගෙන ඉන්න හිසපුටු කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා විතර න්නේෙව ෂී හසේලා විතරගුත් නෙවේ. ගිහි පාර්ශවන්න උපාසක උපාසික. සෙව්ුවනක් පිරිස. බෙක්කු බික්වුනී උපාසක උපාසික. ඉ මේ හතරම භික්‍ෂූ මේ හතට තමයි බුදුපාන් හසේ ආමත්‍රණයක නැතුව මෙහම පුළුවන්කමත් තිබුණනන් එම හත්‍රදිනාටම එහෙන් පුළුවන් දේශනා කරන ලාබවෝ ක් බික්ුනී උපාසික උපාසික කියල් හො පුලුවන්දශන කර. හතරනාට බොදු යාමත්‍රණය කරනවා භික්වේ කිය. ඉති තම තමන්ගේ මට්ටම ඉදං එක තේරුම් ගණ්ඩු තමන් ඔය හතරින් කෞුද නියෝජනය කරන්න. එනම් ඒ මට්ට මඉදලේ ධර්මී දකිින් න එක පච්චත්තම් වෙතිතා බොවි්ඥෝහිති. ලාභාවෝ භික්කවේ සුලත්්දන්ෝ භික්කවේ කනෝ කනෝ ෝ පටිලත්්හෝ බ්‍රහ්ම චරියාවාසාය දෙෙට්ටාමයා භක්වේ දැන් ොහො දශනා කර දික්්තාාමයා බෙක්කවේ චය පස්සා එතනිකා නාම නිරයා. තත්ත් යන්කිංචි චක්කුණා රූපන් පස්සද අනත සමංගටක විද්ධ කන්නකු. බුදුපාණන් වහන්සේ මෙන්න මේ කන කියන සූත්‍ර දේශනා කරනවා. ලාභාවෝ භික්කවේ සුලත් දංුවෝ භික්කවේ, කනෝගෝ පටිලද්දෝ බ්‍රක්්ම චරියාවාසාය. උන්න ෝක හොඳරට තේරුම්ගන්න ඕන කවුරුත්. ලාභාවෝ භික්කවේ. ලාභයක් ලැබුණ නුඹලාට මොනලාබේද සුලත්්දං වෝ බෙක්ක වෙලාභාාවෝ බෙක්කයි සුලද්දං නුම්ඹලා ලැබවෙල් ලබන්න පුළුවන් ඉහළම ලාභයයි. සුද්ධ සිංහනමකිව වවෝ. ඉටටලාවයනෑ තවත්. මොකදද මේ ලාභය කනෝ ඕෝ පටිලද්හෝ බ්‍රහ්මචරියා වාසාය. මේ ශසර දුකින් අතමිදීම මුදසා බ්‍රක්්ම චරියාවේ හැසිදීමූදෙසා ඒක්ෂණසම්පත්තිය නුඹලා විසින් ලැබුවා මහන ඒ ලාබය තමයි විශ්ව අග්‍රලාබේ. එලාබෙන් තය පරමලාබය සැපතුූදාවන්. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මේ දේශනාවනමුකද්ද මේ භයානක සස්සර දුකෙන් අතමිදමුද දෙසා. මේ සියලු කාමයන්ගෙන් නික්මිලා. නැක්කම්මයට පත්වෙලා කාමින් නික්මිලා බ්‍රක්්ම චරිියාව හෙවත්. මේ සියලු ආශ්වාදයන්ගෙන් කාමයන්ගෙන් හිත මුදවලා උතුම් වූ අනගාරික ජීවිතය තුළ එ අනගාරික ප්‍රතිපදා පූර්ණය කරමින් නිවන්ම වඩා පූර්ණය කරන්නට සුදුසූ අති දුර්ලභක්ෂණ සම්පත්තිය, නම් වූ ලාබේ නුඹලා ලැබුවා මහන කියලායි මේ දේසනාව. අසරිමත් වූ මහා සාහාශෘතුමාන් වහන්සේ. සියල්ල අවබෝධ කරපු සම්මා සම්බුදු පියාන් වහන්සේ. මෙක්ෂණ සම්පත්තිය ලාභේ වසිය අපට පෙන්වාද නොමේ සසරි. මේ තමයි ලාභය. ලාභ වෝ භෙක්කවේ සුලත් දං යෝ ෝ බෙක්කවේ. කැනෝවෝ පටිලද්දෝ බ්‍රහ්ම චරියාවා ආසාය අපි හොයනවා වෙනවෙන ලාබතාම. අපි හොයනවා ව්‍යාපාරවලින් ලාබ අපි හොයනවා දේශවානය ලාබ හැම ඒකම ලාබේ හොය හො ඉන්නවා. හැම දේකම ලාබ හොය හොයිඉන්නවල් ලැබිලා තියෙන පරම ලාබේ පේන. හොම ලාබ හොයොහ ඉන්නවා එක ව්‍යාපාරයක් මදි දෙකක් මදි තුනක් හතරක් මදි සීයක් මදිි දෙසියයක් මදිි තුන්සීයක් මදිී හාරසයකුත් මදිට වසිහිරේ නතර වේ බැත්තම් දවසින්දාස සැලුසුන් කරන්නේ තවාව ලාභේ තරකර ගැනීම. හොම ලාබේ තරකර ගන්නවා ලාබේ කියන්නේ ලෝබයම තමයි ඉතින්ෙ පැත්ති බැුහම් ඔය ලෝකත්‍යයාලාබ ගන් ලෝබේටම තම. එක තරකරගෙන තරකරගන අන්තිමට යනකොට ආරංචයක්ක්කාව අන මලාතු දැන් කෞුද ලාබේ ලබන් නැන් කාටද ලාබේ හිපෙවූ කාටද ලාබි පෙවූ දැම් පිස්ුවෙන් වගේ පුඩු ගහල මත්තෙලවාගේ හොයනෝ හයනෝ පිස්ුවෙන් වගේ ලාබේ කුණු හරිවිකුල්ල ගමණන්න ලාබයෝද් ොම හො හොය යනකොට හොයවෙලාකටි හොක්ගාල පණඩික් ගිහාම අර ලාබේ කාටදත්තුූනේ. තමන්ට ප්‍රෝජනයක් නැති ලාබයක් හොයන්නේ මෝලයක් ඇතිමිනිහෙද නැති මිනිහෙද තමන් කරනදයන් තමන්ට ප්‍රතිිලාබයක් නැත්තාං ඒලාබේ හොයන්නේ සිහයක් තියෙන ප්‍රඥාවත් තියන මිනිහෙදද ලෝකේ. සිහිත් නැති ප්‍රඥාවත් මෝට අව සිහින් යුක්්‍රඥානයත් තමයි ඒලාබේ හොය දුක්කය අඥානක්. එනිසා සිහිය නැති නිසා සම්මා සතියන සසි සම්පජන්නේය නෑ නිසා එකවේ නිවන්මක වැටනකෙෙන් නෙවෙයි. එකවේ අන්ද බාල පෘතක් ජනි. එනන් අද වාල පෘතක් ජනය තමයි ලෝකෙ ලාබි හොයන්. මේ ලැමිල තියෙන මනුස්ව භවය නම් වසිරිම වූ ලාභේ ගැන පින්නේ. නිකක් මනුසපයද. තුොල්ල පංච මනුස්සත්තම් බුද්ධෝත් පාදෝචදුරල්ලබා ොල්ලභාකන සම්පාති සද්ධම්මෝ පරම දුල්ලබෝ යනති වසයෙන් දුොල්ලභාකනස මන දල්ල බාච මනුස්ත්තම් බුද්දෝත් පාදෝච දුල්ලබෝ දුොලබාකන සම්පති සදධම්ම පරම දුල්ලබූ එනං පාරම දුල්ලබ සද්ධර්මයන් මුණ ගහිලා තියෙද්ද මනුස්ස වවයත් ගැල පිලා සම්බුද්ධ ශාසනයන් මුණ ැහිලා ශෙර සම්පතිය තුදා වෙලා සද්ධර්මය අත්ත එහෙදී තවත්ලා බොහයෙනවානම් කන ගටුවක් විතරයි මොනුස ැනි තුරී සසාක හ කනගාටුවක් විතරයි ලාබෙනවිතුරී කණගාටු ගෙදරයිට අච්චරප්‍ර්‍යාපාරදු වන මෙචතර යාාපර්ත්න කෝදය මහත්‍ය මත්‍යය මලා ජීව එක බලබාල ඉන්නගොටම හුටූඩෝ මල හදදයක්වාදී මේ අප ලළග දිහනල බිච්තදේ. අතරයයාපාතුන මෙතර යයාපාතු වන අත්චර තිබුණ මෙත ති වුණා තිීව එක බලපල ඉන්න ගොට මල කෝදැන් ලාබේ ගැනිච්චද ලාබේ. එනිසා එක තමයි කියනෙ දැන්ඔපටම වැටහෙන ඇති මොන අතිබුණත් මොකටද ප්‍රඥාාවනඇත්තා ඔයි මොනලාපිකින්වත් අවසාන් ලැබෙන පලයක් නෑ පුදදුම තරං අඥානු භවිකට පත් වෙලා නීති කියලා මට මැගිල ක්ල මනස්සක කල්පන කල බරන්න නු කන්නඩයක් ඉස්ස හරග හිල්ල මන්ටම දොස්නගන්න පික්ෂූ හැට හර බුදුරාන්ක රාව ැට රවක හැ හරි ෝ මිනිස පර හමකද කියෙක් කවර ල ොට හි න මොර බුර ලෝකට හර ධර්ම දේශන කරන්න රාජවර සිටර ිය දක් වැ හරියම සිතර කියැ කවදතු මහ වෙේෙද. දුපාන්සේ ශසනයේ වැඩියීමම පැවිදිි හිටි රජවරුයි සිටුවරුයි සිටුවරු කියන්නේ මේ දෙකයි පන හැවිල්ලඳු නෙවෙයි සිටුවරු කියලා කියන්නේ මහාවෙලෙන්දෝ අනේ පටු සිටතුමා ගැල් පන්සියක රත්තරං අරංගවෙල තිනො පොලිය විතරක් එතුම රත්තරම් පොලි දපු කෙනෙ. ගැල් පන්සයක රත්තරංගේන තරන් දනමති. පොලියයට විතරක් එතුමගේ දනස්කන්දය කොච්චරත්දෙන. ඒවගේ මහා සිතුවරුයි පනැහුවේ ධර්මාබෝධය ලැබයි ඒ තේරුම් ගත්තා එ කිසිම ලාබේකින් සත්‍ය වසිෙන් සැපයක් පුරුමෙෙන් නැති බව සැපක් කියල එකක් හිතින් හදාගෙන ජීවත්වවෙන්න පුළුවන් බ. දැන් මෝඩකමට හිතාක හැෙන මේ මට මෙචර ධනය තිනව අච්චර තනය තියෙනවා මට අරහිවතු යනවා මෙහවතු තියෙනවා මට මෙච්චර හරකපාන ඉඩ කඩන් දයනව ඇනතිවසින් හිතාගෙන සතුට වෙන්න පුළමින් හෙත්තෝන්න. දැන්ගේ ඕන්නන් කාඩහරරි මෝඩකමට හිතාගන්න පුලන් අර ඉරහි හදයි දෙකත් මගේ කිය. එම තාගන ජීවත්ටන්න පුළුවන් කොච්චර කොම හිතුවත් ඇත්තරම කිසිව කුමේ නෑන එන ෆිරිගොතුන මේ ලැබිච්ච ලාබයෝපට පේෙන්නැතියයි. බුදුපියාන් අස අපට පෙන්වාතියනවා ලාබ ෝ බික්කවේ සුලද්ද වෝ බික්කවේ කනෝ හෝ පටිලද්දෝ ග්‍රහක්ම චරයා වාසාය මෙන්න සංසාරක නට ලැබෙන ලාබය. මීට්‍රඩ ලාබයක් හොයන්නේ පාතාව මීට්‍රටඩ ලාබයයක් හොය නග පොයන්නේ ලාබේෙන අලාභේ අනිවාර්යම සංසා දුකට පත්වෙනවා නිරේකටත් වැටෙනවා හතරපා ගිනිකොටට වැටල පැහිනෝකව දනි දවසක මේ ලාබේ එක්මල තවත් ලාබෙහොයන්න ගියොත්තේ මනුස්සේ අනිවාරෙන් යන හතරපායට ඔයන දෙන්නේ ඔය ලාබේ හොයන වි යට නම් යනෝම තමයි නිරේකට යනෝමයි මකදේකට හේතුව රට ජාදී සල්ල බිල්ලට දී හහි ලාබේ තම යුන හින්ක මිනිහෙක්හෙන් ජවිතාවක් කහන් ලා ොහ අහිංසක මනිසුත් න ලදො හමනෙමයි. සියල්ල සියලු සාරධර්ම ගඩ ධරම මනුස ධර්ම ක්කම බල්ලට දාලා ලාබේ හොයෙන් පිරිසකුත්තින්න. ඒ ගැ මොුව කතා කරනද පින් තුනි. ඒ අයට නම් කොහොම මේි බනහින්නේෙත් නෑ බන ඇහෙනමට්ට මේ හරි ඉන්නවා නම් යමෙක් ලාබේ හොයන ඔබ තේරුම් ගන්න ඔබහයනි වැරදි ලාබය බෝ මෙන්න ලාබය මේ මනුසාත්භාවය බ්‍රහ්මචාරිියාවේ හැසිරෙන්ට ප්‍රාගදය සමහෝ දුරකරගඩ ලැබිච්ච මේ අත්්භාවේ තරන් ලාභයක් තවත්කොයින්ද. මොකද සක්විති රජවුරු වෙලා අනන්ත අප්‍රමාණ රන්රිදිී මුතුමැණක් භාණ්ඩාගාර මහා මන්දිර දාග ඉදලා තියන සකර දේගන්ද්‍රය වෙලා දිවවේ රාජ්‍යවල යසසුරු සප සම්පත්ති ඉදල තියනවා. මේ දි්‍යතල හයේම වරින්වර දෙව් රජුවෙලා ඉපදිලා තියෙනවා. චාතුරු මහාරාජිකයේ විරඩ විරුපරක්ෂ වෛස්ත්‍රන දුතරාස්්ටාදී දෙවරුවෙලා තියෙනවා දෙව් රජවුරු වෙලා තියෙනවා තවතිසාය සක්ට දේන්දය වෙලා තියෙනවා යා මේ සුයාම දෙව් රජුවෙලා තියෙනවා. තුසිතේ සංතුසිත දිවිරාජය වෙලා තියෙනවා. නිර්මාන රටේ සුනිින්මිතව් රජුවෙලා තියෙනවා පරිනිින්මිත වස්ර්තියේ. වස්වාති දෙව්රජු වෙලා තියෙනවා ඕමෝම උඩටම ගහැම බ්‍රක්්ම මහා බ්‍රක්්මත් වෙලා තිී වෙහප්ප ලාබස්සර වෙහප්පල ආදී දිවිතල සුභකින්න බ්‍රක්්ම තලවල මහා ්‍රක්්මවාවෙලා තියෙන් තංසාරි සක්කති රඩියකං අප්‍රමාණවාරයක් දරලා දෙෙන මේ මහ සත මහා දිවයින් සහිත පෘතුයම් පාලනය කරලාතිෙන් සතර මහා දිවෙන් සහිතව ඔබ අප ගැන මොන කතාල එදාර කඩියෙක් යනෝදැකලා ගේතොනරල් මිදුලේ අසිරමන්තු බුදුපියාන්ස ය අන් දහාමුරනට දෙසනගෙන ආනන්දුව කඩිය බව මේ සක්විශක්විති රජෙක් වෙලා ය නොමේ සංසාරේ කඩියයු කඩිරැලයි නොක්ක මටික. සක්කවිති රජුර් වෙලා තිය නොමේ සංසාර. එක්ත රවස්ථා කොන් වහන්සේර වෙලක් මැත්දෙන් වඩනකොට වෙලේ එඉන්න දවටිත පැල්ල නොී ීහර කොක්කම සක්කවිති රජවෙලා තියෙනවා එනිසා සක්විති රජමුන් එකක්වත් මේ ජීවිත අර්ථය පසකරත්තින තිනි සහ දැන්ගද මිහරක් කෙළ තපුුල්ල නොමේ වෙලට වෙලා කියිය.ඒනිසා අද්ෝය දෙකයි පනහහි ලාබයක් ගැන හෙසෙනවා මීටි ස්සල්ලලා රම්ිදිී මුතුමැනිික් බාණ්ඩාගාර පිටිම් පවත්තන්ගේ මහා මනුස්සරාජ්‍ය දිවිරාජ්‍ය කොර ඇවිලතිීමිතදේ තාම ලාබෙ හොයෙනවා මෝඩකමට. මේතරන් ලාබයක් කොයිද තවත්. සම්මා සම්බුදු පිාසේ ශසය මනුස්සේක් කෙල ඉපදිලා. යහාබෝධය පහළ කරගන්නක තරම් තවත් ඥා ලාභයක් කොයින්ද තවත් ඇයි සියල දුකන්නේ නිදහස්සෙනවා සියල දුකිින්න්නේ නිදහසේ නවා යමෙක් අපි නක අරිහත් පලට පත් වනේ නැහැමයි කියලා අඩුම තරමේ සවාම්පලයට අවම වසයෙන් සෝවාම්පලයට පත් වනාකිින් අවම වසය අවම වසයෙන් සවාම්පලයට පත්වෙලා ඔහු මියන මුොහොත වෙනකොට මොකද ස්වාම්පුදගිලාෑගේ හිතේ හැමතිස්සම පුුණ දාරක් කුසල ධර වැඩින්නේ කුමක්කහින් දෙයක්. ගා කුසලගංගාවැඩන කුමක් හින්දද ඒ සෝවාම් පුදගලට නිරන්තරයෙන් පලචිත්ත ආවර්ජනයක් එක්කම සම්මා ඥානෙන් යුක්තවඔහු හැමතිශය බුද්ධ ධහම්ම සංග කියයන අනන්ද ගුණ කරන අති උත්තරය තර ත්‍රවිදරත්නය අනන්ත ගුණ මහිමියය සිහි කරනවා. ඒවගේ මේ ධර්මය උදේ වය වසේ අනිච්ල ලක්ෂය දුක්ල ලක්ෂණය අනත්තව වස අනත ලක්ෂණය මෙහි කරනවා. ඒවගේම චතුරා සත ධර්මය නුවනින් දකිනවා පඩ සාපාදය නුවනින් දකිනවා ඒ අහබෝධය තුළ ඒ අහබෝදය තුළ අහබූතු ඥන්ත සසියුපත ක්‍රාම කයනවා මහතක් මොහතක් පාස සුවන් පුද්ගල සිිත්ත සන්තාානය අනන් අපරි මාන පුුණනස්කන්දයයක් කුසලස්කන්දයක් වැැටනවා. එහෙම පුුණ්්‍ය දහරා කුසල දහර මතුකර ගනිමින් ඉන්නකොට ඒසවා පුද්ගලය මැරුණොත්. සමයිට ඔ සම්ධි වසය මෙලොවසන් දුගී පැලක ඉන්න. කණ්ඩ බටික් නති අන්න වවස්තරය නැති අර දිලින්ද දෙ කෙන්න්නක් පුළුවන් හැබැ ියගේ සැනෙන් හොගේ ලබදනී ෞතිශාවේ අප්‍රමාණ, සම්මුතික වය දෙව් සැප ඇති මහේෂාක්‍ය දෙවියක් වෙලා දස අංගකින් දෙවන් අතර ආවුෂය වරයෙන් සැපයෙන් බලින් ප්‍රඥාවෙන් එවගේම යසසින් කීර්තියෙන් පරිවාර සම්පත්තියෙන් වර්ණයෙන් පරිවාර සම්පත්තියෙන් ආලෝකයෙන් සහ තේජසින් බලවත් දෙව කෙනෙක් කළලා ඇපදින්නේ එහෙම ඉපදිලා සක්ක දේවන්ග්‍රය හා සමාන ද සාව සක්ක්‍ර දෙවිදයහ සමාන ආසනලට සුදන් සභාාවපව ඉඳගන්න තරන් එහෙමනැත්තං අර සම්තුසිත දිවිරායන් වහන්ස අම් වූ අපගේ මෙත් මහ පූසත් මහා අති උත්තරීතර දිවිරාජාන් වහන්සේ වැඩ වසන දිව්‍ය සභාවල දම් සභාවල පව වාසනවල ඉඳගන්න තරම් මහේෂාක්්‍ය දෙව බෝට පත්වේනවා. තනිකර දමාන්ති රාද්‍රදිී මුතුමෑණක් වලින් සකස්ච්ච මානවල අප්‍රමාණ දෙව් සැප සහිතව ජීවටතයනවා. හැබැ මතක දයාාගන් ය මහේෂක්ක දිවිය මාලික ඔය මහේෂක්කදිවිය භවය ගොඩක් වෙලාට ආලෝක පා පැතිරෙන එබොන් දෙවියන්ගේ ඇතට තවතිසාවාදී දිව ලෝකොල ඉන්න දෙවියන්ගේ චතුරාස ධර්ම අවෝධ කරන්න උතුමූ සෝවාම් පලින් යුක්ත වාසක කන දෙවරුන්ද විශෂ මන්දුරගන්න පුළුවන්දක් ඒයගේ ශරිරෙන් විහිද නාලෝගේ බලවත් අනි දෙවරුන්ටවාඩ අයගේ ආලෝකය බලවත් එයාකි තේජස බලවත් එනිසා ඒ අය අනික් දෙවරුම් කිසිෙනට හිසනමන්නේ එතරම් මහා දේජවන්ත දෙවුරු ය ඉතින් අන්න ධර්මාබෝධ කරන්න සෝවාම්පලට පත්වෙලා ඒ මහේෂාක දිවිය බාගට පත්වෙන සවාම්පලයට පත්තල් සකදාගාම නනාගම රිහත් තවත්තර ේතර පලසුණක් එහෙම පූර්ණය කරන තියෙදවුුණා ඒ සෝවාම්පල්ලාබී දෙව වුනත් තවතිසාය විතරක් වසර තුන්කෝට හැට ලක්ෂයක් දෙව්සපවිදිනවා ගේ ප්‍රමාදය නිසා කරන්නද දෙයන්න ඇති ොවාම් පලින් හැට කියන නිසා. නමුත්ඒ ප්‍රමාදය වුුණ අත්තහට සම්මුතිකවශසිනු දුක පිණසනවේ සැපිනිසයි පකතින්. ඒකයි බුදුරජාණාන්සගේ දහම අවබෝධ කිරීමකි වේ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය කියල ඉගැනේ ස්වර්ගයක් දේව සුගතියක් කෙලවර අමා නිවනත් තුරම කරන අවබෝධය. නමුත් ඔබ ඒ ලාබය හොයන්ඩයන්නේ මොනහරි මොනහරි බාණ්ඩයක් සේයක් විකුණලන්නන් තාම ඔබ ලාබහොයන්නේ. මේලාභවට පෙන් නැත්තම් ඔබ මටක දෙයාගන්නට ඔය එකතු කරන ඔය තුට්ටු දෙකේ ලාබෙන්න්නම් කවදාවත් අර දිව්‍ය මාලිග අර මහේෂක්කය දිවිය භාව න්නම් මෙලදීගන්න හම්වෙන්න.කාදාාතයක වෙන්න කවදාාතයක වෙනි නෑ මොක දෙකට හේතුව ඔබ හරි දිලිඳුහි ලෝකෙමතියෙන ව්‍යාපාර බල අයිතිකාරය ඔබ වනත් ෆ්‍රලියන ගානක් ලෝක සම්මතය ධනය තියනවා කිය කිවත්. බට අර දි මාලිකක එක දියමන්දිකටුලක්වත් මිලදී ගන්න තරංවත් ධනය නෑපට ඔබ දිලින් දෙක්කේ දිව මාලිගා විස්ත රහිංගා කන්න ලෝකෙම දනි තින ට්‍රිලියන කාරයක් ප්‍රිලියනපති බැලුහාම ඔ ො ඔබ මොන දනතය දොබ මහත් දිලින් දෙෙක් ඒ දිවිය භාවේ ඒ තියෙන දනුවත්කම එක වැැලුහම් ඔබටඒ දිවිය මාල්ලිකගේ එක මාල්ගයක ගඩුලක්වත් ඒ දියමන්දී ගඩුලක්ත්තකට මෙල දගන්න තරන්ධානයක් නැති හිංගන්න බාට පත්වනවා ඒ දිව්‍ය සම්පත්්‍යත්ක සංසන්ධනය කරන්. එ නිසා බුදුපියන් අහස අපට මේ මහා කරුණයෙන් පෙන්වාදන්නේ අනන්ත සැපයකට මාවතක් මේල වශයනුත් සැපට පත්වෙලා පරල වශයනුත් මහා ස්ර්ගයකට ගිහිල්ලා මේ සස්වාම්පලයෙන් ඉදල කිවුත් පම්මයක තුර සත්‍යය අවබෝධ පූර්ණ කළර රහත් පලිට පත්වෙන න ඉටන් විශ්ුවය අග්‍ර අසම සම සැපේට පත්වෙනවා එසේ නොවී යමෙක් අර මාර්ගය යම්දුරක් හැ වඩලා සෝවාන් ආදී උතුම් වූ මාර්ග පලයක හරි පත්වෙලා අඩුම තරමින් මූලික මාර්ගපලයට හරි පත්වෙලා මේ ජීවිතය අසා ජීවිතය අවසාන කරන සමත් එෙනවනම් අන්නයා ඩුරුමේෙනවා ඒ මහාලාභය එනිසා පංවතුන ජීවත්වන ලාභයක් උපේගණ්ඩ නමුත් මේ ලැබුණු බ්‍රහ්ම චරියාවේ වාසය කරලා රාගදය සමහෝ දුරුකරගෙන චෙත්ත සන්තානයේ පිරිසුතු කරගෙන අවබෝධය තුළින් සැපට පත්වීමේ මාර්ගයට ප්‍රවිශ්්‍රීමට ලැබිච්ච මේ අසිරිමත් වූ ලාබේ අපත අවාගන්නිපා මේ ලාබේ අග්‍රබව දකිද මීට පෙරම හලොම වාසය කරපු මහේෂාක රජවරු සිටුවරු කීදනෙක් මේ සම්බෝධ ශවාසනය පැවිදිර නිවන් දැක්කද. ඔබට ලඳාවෙන්වත් බැරි තරම් ධනය අතිවිිච්ච බලය අත්තිවිිච්ච පිරිස්සේ. වැඩිඕෝන්න අපේ මහබෝෂතණන් වහන්සේ බ උන්වහන්සේ උපතින්ම මහේෂාක රජකෙනෙක් ශාක්‍ය දේශේ. ඊට පසේ උන්න්නහසේ මහපොලෝම පාලනය කරන රජ තුමා හෙමනත් සක්කති රජතුමා බවට පත්තෙන්ට හේතු තියද. සිියල්ල පසෙකට විසි කරල දාලා සම්මා සබුදධතිර පත්ව ලෝකයාට මේ අමා ධර්මය දේශනා කළින්. ඉන් පස්සේ අපගේ මහ පෝෂතණන් වහන්සේ අපගේ ප පත්තිේ කාලෙ අපගේ ගෞතම සම්මමා සම්බුදුපියාන් වහන්සේ. උහස ගහිකාර උන් වහන්ස දරවා රාහුල කුමාරයා. සිද්ධාර්ථ මහපෝෂතාාණන් වහන්සේගෙන් පසුව මේ මහපොලවේ ස්ක්විති රජවෙන්න, සනාවති ිච්ච හතුති ිච්චේ භාගවිති ිච්ච අනිෙපුත්තමය තමයි රහුල හාමුදුර පස්සෙ කාලෙක් රාහුලු කුමාරයක එනන්ගේ සක්විති රජවරු දෙන්නක් එකේ අවුරදු හතේදම උන්හසි පැවි්දට එක්කං හිල පැවිදි කරන්නේ ඔන්න දායාතය දුන්න කියල ධර්මය අවබෝධ කළ දීද එනිසා පංවතුන මේ ශාසනයේ පැවිදිුණේ මහේෂාක්ක්‍ය රජවරු සක්විති රජවරු ට පෙරත්වන්න බද්වසපාලියයේ බලන්ඩරර්ගෙන සකෘති රජවරපා පැවිදිවෙලා තියෙන තමන්ගේ අප්‍ර මානසි එනාවත් එක්කත් ඒවගේ මහේක්ක රජවරු මහා අපපින රජතුමාගෙන කතාව දවසකොට කිය මහිතන මිසලත් එක පරක්කිවකන ඩෙක් ඒවගේ මහේෂාක රජවරු මහේෂක්ක සිටුවරු හැට කලාක් ධනය තිබී ජසු කලක් ධනතිම ජෙක්කසේ හැට කලක් ධනයතිවිීච මහා සිටුවරු රන් කහවුන එකසි හැට කලක් අපට හිතාගන්න ධනය තක්සේරු කොළො. ඒ තරන් ධනයතිවිච්ච මහේෂාක්ක්‍ය රජවරු සිටුවරු කීදනය පැවදුුණ ශසන. ඇයිඒ ඒ මහා ප්‍රඥාවන්තියෝ අවබෝධ කරගත්තා තථගතයන් වහන්සේගේ ශාසනයේ මනුස්සෙක් වෙලා ධර්ණය අවබෝධ කරම් මේ රාගදය සමමුහ දුරර ගැනීම තරම් ලාභයක් තවත් නැති බව සියල දුකෙන් නිදහසන්න පුළුව. මනුස්්‍යයෝ මේ ලෝක හොයන ලාබෙෙන් මොන දුකිද නිදහසෙන්න්න පුළුව ලෝග ඉහෙළම දානි හොයපු මිනිුද්ක පත්ත ලැයි මැරමි න්තිම. ඉතුරු අයටත් එයා නිසංසේම තමයි. එනිසා මෙන්න මේ ලාබේ හොනිින් තේරුම් ගණ්ඩුවෝන ලාබොෝ භික්කවේ සුලද්දන්ෝ භික්කවේ කනෝෝ පටි කනෝවෝ පටිලද්දෝ බ්‍රක්්ම චරියාවාසාය බ්‍රහ්ම චරියාවේ හැසිරීම පිරිිස මේ ලද ලාබය සුළුකට තකණ්ඩෙපා. අද අපට වෙලා තියන්න ෝක තමයි. බණ ඇහුවා කුමුණුව ආකාරෙකින් බණ ඇහුවට තාමේ ලාභය වැති තාම තේරල්ලන්නෑ ගොඩක්කායට ලාබය සුළුකොට පේන්නේ. එසා තමයි ඔවම් මේ ලෞකික ලෝකෙතිය නර කපුටුේගිලනගේ කබලයි ලනු හිරිච්ච ලනුවෙන්දයි ලබු කබලයි. ොච අට මුට්ියයි ඔයයි ික වටින වගේල් හිතාගෙනීම නිතාම ලටකක්කම සූත්‍රේ මටි සලත උපමාවගේ ලඇති. ඒ පුද්ගලයාට ඔච්චර ඇතිමුණ මුළුව අත්තුව ගෙදනටම ඊට අමතරව කුස්සිහිට ත විරූපී කළු ච්ච ගැහැියා ඔයටික අතර ගන්න පැරුව ඔය බුද්ධ්ගලයා සංසාරටලන ක කියලලා බුදුපාන්දේ අටක්ම ූත්‍ර අන බුදුපානස දශනා කරනවා වියර නැති පුද්ගලයාට අර හල කැඩිච්ච කපුුටුඉගලෙන ගේකබලයි අර ලනු හිරිච්ච ලනු ඇඳයි. අර ගෙදර හරින තියන ලොකුම ග්‍රබාන්ඩි ලබුකබලයි ගෙදර හරියටටම තියන ලොකුම බූදලේ බොචියට මුට්ටියායි. ගෙදර හරිනදතිය ලොකුම වස්තුව අර විරූපිවෙච්ච ලු හැවිච්ච හරිච්ච කාන්තාවයි. මේටික මෙන්න මේගල් මහාවස්තුවා. මේඩිකොත් අතර ගන්නබල. වීර සිදිච්ච ප්‍රඥා හීනච්ච වන්සය. ඉතින් ලොකුවස්තුවක් කොහ අතරිින්ද. ඉති එනිසා සුලං කෙරෙල්ලිය ගැටගහන්න පුළුවන් රැසකිද වැලින් හැදැයි සුළන් ගෙරල්ලිය කියන පුංචිකිරල්ලියා කොළොගට පාාවලයන ඒ සතාව රසකිද වැලක් කිය නිකම්ම කැටන වැලක් රසකිද වැලෙන් ඇයට හෙවත් ඒ සසාටේක මහ බන්දධයක් වුණාට ශක්තිවන්ත අස්තිරාජයේට මහා අපකට දංවල්ලත් බන්දර නවී. සහත්ති රජ කෙන් ටඕන කෙල බුදුරජාණ ශයම තිස්හම පෙන්වාද අස්තිිරාජයෙක් වසෙන් මේ කෙස්වනය සිදකෙන වනසගෙන ංචනාද නගමෙන් මේ වනෙන් එලියටෙන් ඕන. එහෙම නැතුවනං හුරතල්ල වී නම් මේ වනෙන් එලියටින්න හම්බ ඉන්න. නිසානේ බව් නුවනින් දකිින්දඕන, තුච්ච නිදදි සිත පරාිර පත් කරන මහා පරාක්්‍රම ඇන්නගින් ඕොන පරක්මධාතු ආරදධධාතු ආරම්භධාතු, නික්්‍රමදාතු, පරක්කමදාාතුක කවයකෑ මහා පරක්ක්‍රමයකින් අවදි වෙන්ඩෝන ්‍රඥ්‍යාවෙන් වීරෙන් යුක්තව. එසේ නොමතිවනිකම් මේ සිතත් එක්ක සෙල්ලං කරක හෘුතල්ල වීනම්. මේ සංසාරගමින් සංසාර ගමනින් නික්මෙන වගේ හිතන්නුව තෙබවව අන්න බුදුපියාන් අස දේශනා කරනවා මේ දුර්ලභක්ෂණ සම්පත්තිය මම දුටුවා මේ දුර්ලභක්ෂණ සම්පත්තිය නොඹලාට උරුම වුණ කියලා දේශනා කරනවා බුදුපාන්සේ සමගම දේශනා කරනවා දිත්තාමයා භෙක්කේ ච්චය පස්සා හිතනික නාම නිරයා මම චය පස්සා හිතනටන් විස්පර්සා ආතන හයනම් වූ නිරේ දක්. අත්තයංගිංචි චක්කුණා රූපං පස්සති අනිට්ට රූපං ඒව පස්සති නෝ ඉට්ට රූපන් අකන්ත රූපං ඒව පස්සති නෝකන්තරූපං අමනාපරූපන් ඒව පස්සති නෝ මනාපරූපං එවිදිටම කියංකංචි සෝතයන සද්ධන් සුනාතිය නදිවසින් මහන මම මේචය පස්සාදනගෙන නිරේ දැක්ක. මේ නිරය දැක්ක නිසයි මට පේන්නේ මේ බ්‍රක්්මචරියාව පිිස නුඹලාට මේ ලැබි ්චත්භවය මුණතරන් ලාභයක්දද කියල්. දැම් මේ කියන්නේ වෙන මොකක් ගැන නෙවෙයි දැ මේ කාටහරික ඇන පුලන් මේ කියන්නේ මේ ජය පස්සා ඇතන කියන්නේ දැ මේ ඇතුළමයි නිරේ තියෙන්නේ ඇතුලාන්ති කියලා විදාකරත්කට නැති කරන්න පුලුව නත් අප නිරවුල්ල විග්‍රහ කරන්නදෝ. ඇතුලාන්ේ කතාවත් මයි දෙශනා කරන්න හැබැයි නිරේේ තමන්ගේ. ඇතුළි දනවා කියල න මේ දේශනා කරන්න හිත ඇතුළි නිරේටයන පාර කපාගන්න පුළුව අඒගනෑ දේශනා කරන්න. එහම නැතුව මේ මහපොලෝ මදදිී නිරණැහැ කියල නිමේ මේගියන් උන්නහස මේේ ගැඹුරය මොකක්ද පෙන්න්නම් ජය පස්සා ඇතන නාම නිරයා ජය පස්සායතනිකා නාම නිරයා මම චය පස්සවා නෙමැතම් ස්පර්සාආයතන හයනම් ව නිරේ දයක්ක්තතිගේ. ඇත්තන උන්හස මේ දේශ කරන්නේ නිරේගය. නිරේ ගැන දේශනා කන එතකොට ඔයි දිම දිවිය ලෝක ගැනත් සහගන සූත්‍යයයක්ති නෝ දැම් මෙතදම දේශනක නිරේගැන ඇත්තටම නිරේට යන්න කවුදු මේ චය පස්සා එතන අවිද්‍යායන් ෘෂ්ණ අවිද්‍යායෙන් පරිහැරණය වෙච්ච ලෝක සත්‍යයෝ තමයි ඔය නිරෙයිඉන්නේ ඔය සියලු ලෝසතුන් ඔය සියලු නිරෙන්න සියලුම්ම සතුන් සංජීවේ සංඝාතය කාල් සූතයේ රෞරවේ මහා රෞරවේ තාපය ප්‍රතාපය අවිච්චිකෙන මහනිරාටක් ඒ මහනිරට වටා එක කොනකට හතර බැගින් පිහිටලා තියෙන එක නිරයට අනුනිර දාසය බැගින් පහිලාති අ එකසේ විසිටත් දාසය වටා. එක නිරේට අනුනිර අනුනිර දාසයයක් තියනෝ. එක මුල්ලකට හතර බැගින් කුඩා නිට. එතකොට මහනිරයයි අනනිර දාසයයි මේ විදියට මහනි රටයි අනුනිර එකසි විසි අටයි එකසේ තිස්සයක් නිරතියෙන් ධර්මිඩක්වල මෙන්න මේ සියල්ලම සකස්ශ්‍යලා තියනෙ කොහොමද මේ චය පස්සා යත නිසාම තමයි එක මේ ඉස්්පර් සායතන වරදවා පරිහැරණය කරලම තමා මේ සියල ලොසතුන් නිරගත වෙලා ඉන්නේ. අවිචිමහා නිරේ පවා පැහෙන්නේ නිසයි. අනන්ද දුකක් නිදිනවා නිරවල්. ුතුන් ගනන් සගකිනි දැල් ඇති ලැවෙන්නේ අප්‍රමාණ දුපීඩ ඔහුල නොව නිරපල්ලන් වෙතිී. ය සුල්ු පට දුකක් කියලනම් හිතන් එප කවරුවර හිතනවා නම් ඔන්න නොත්තන තින පොඩි ප්‍රශ්නයක් ඒ මයි දැන් නිරේ දුක ගැන පහැදිලිකරොත් චමෙක් බුදුරජාණන්සේ පැහැදිලි කරත් බුදුරාණන්සේ නමින් භික්ෂුව පහැදිි කරත් ඒ අහන් ඉන්න කෙනාට සංජානනය වෙන අර්ථය බොහෝවිට වැරදිතා ඉගෙන මොකක්ද. දැන් තමම් මේලෝකෙති දුක කියන එක විදින දුක විපාකාසින් විදින අපට පේන හිරගවල මිනිස දුක් තිදෙනවා පාරවා වල්ගාන දුක් දනවා විදා ආකාර තාරන පීටන වදකාරු දුක්කකිඳ බප දකළ තියෙන හිට්ලර්ගයාදී එහමන තන් ත්‍රස්තවාද වදකාාර වල දුක්ේද බුව දැකලතින කපල කොටල නසල අනසල ගිනිි කියයලා. මේ වගේ දේවල් අප දැල න උපරිමසේ මේ නුසලෝග මිනිස විතින දුක් හැියට හැයි ඔයිටක දැක ඔබ තනව නිරේගයන නොවගක් කියලා ඔබ අතිසේ මුලාකට යි පත්ල්. නිරේතියන දුකත් එක සසන්ධනය කරොත්වය වදකාාරයක දීලක් තින සැප අප්‍රමාණ සැපයත් තිබිල තියන වදකාකාර වල අර හිට්ලර්ග වදකාරයත් තිබල තින අප්‍රරමාණ සැපයා අව්‍රිස්් වන්ධනාගාරාදිය තියන්නේ අර දසවද දීලා මනුස්ස සම් සමුති ෝක දසව දීල අතපයක් කල හරි ඇගේ තියනෙ කෑද ගලවගන හරි අර විසවාල්කට ලක් කරලා මරණයට පත් කරපු හිටලර්ක දකාගරල තිීල තිනෙත් අප්‍රමාන සැපයක් නිරවල තින දුකත්ක සංසාධනය කරම්. එනිසා හිතන් එපා කිසි කෙනෙක් තමන් හලදකල තින දේවල්ල එක නිරේතියන දුක කියන්නේ සුළුපටුව එකක් කියලා. අසරමත්තු භාගතු නාසේ පෙන්වාදවා මහන නිරේ තියෙන දුක මිහිපිෙන තින උපමාවගෙන් පැහැදිලි කරන්න බැක කියල ඒ තරං අනන්ද දුකත් නිරවලතිය. න යුතු ගන ු ගි ල් මැති දැෙන් දන අසර ෝඩිග න තිස්ේ ද සන්දගක්හෙමනෙීම අප්‍රමාණ වද දෙනවා. සංජීවේ සංගාධය කාල සූත්‍රය ගැන නිකරම ආුදුනිර එවැන් කපල කෝටලා තලල වනසලා දුක්දනවා. ්‍රවරෝයේ ම රවරුවේ තාපය ප්‍රතාපය අවිච්චිකයන්නේෙ මහා ගිනියාපාය නෙවේ අනන්තදුකක් ගින්දරෙන් තාපෙන් ඇතිවෙනවා දැ ඔ කල්පන ගි හ ිච්ු. දියබුල ඇැල කොච්චරලාක දවිල්ල දාහය පවතිනවාද. ඒන හිත වල සරවාන්ගගේ දැනකොට ගින්දරක් මැද්දිව දසද දෙගන්නේ වසර පෝට ානක් මොන සරන්ද හ දුක්‍යතනන් යන්නේ ඒ දුකාල බළලන්ද වචනෙන් විස්තර කරන්න බෑ නිස නිරවල පවතින දුකැ අපි විස්තර කරන් යනක බරුව. ඒ තරම් විස්තරන යහැකි දුගක් නිරයේ පවතිනවා අනන්ත දුකප පෝතිනවා අනන්ත අප ප්‍රමාණ දුක්කස්කන්දයකට පාරක් හැපෙනනවා නිරට ගියෝ. සා පගතුනින් නික මටත් තන්නවත්ත එපා එහෙම තත්ත්වයකට පත්වෙනවා කියලා. සහර අකංඥානු මෝඩ මිනිස්සු තකතීරු ඒ වගේ අදහසුවටත් පත්වෙෙලා ඉන්නවා නිරේටවන්නත් කමන්නෑ කියලා. මේ දේකරලා නිරේගියත් කමන්න්නෑ ගොන් මෝඩ තකතීරු කාලකණ මිනිසු ඉන්නවා. එහෙම නිරේට ගිය දවසට තමයි දැනගන්නේ තමන්ගේ මෝඩකමේ තරම සිංහවගේ මනුසලෝ ඉන්නකට සිංහනාද කරනවා නිරටකැට කමන්නේෑ කියලා නිරේටිග අනව හුස්මක් කටක්ගන්න හම්බේන්නේයයි. අනන්ද දහ දුක් රජනී වචනෙන් විස්තර කරන හැකි අම අප්ටමාන දුකක් ඒ නිරේ පවතිනවායි නිරෝල පවතිනවා අවිචි මහ නිරේ දුක ගැන කතා කරලම් පලාටන මෙතිය එකක් ඒ තරම් අනන්ත දුකාක් අන්තකල්පයක් දුක්කීමට සිද්වෙනවා. යොතුන් සීක් දුරිදල වැැලුවත් අවිචි මහ නිරේ ගිින්දර ඇස් දෙක පුපුරලයනවා නිරෝගිමත් ශක්තිමත් මනුස්සේගියුන්නත්. එතරම් භයානක ගිින්දරක්ක හි පවතින්නේ ඒසා පංවතුනි තමට අදහහින් වැද දේවල් ගැන විවෙච්ච නිදිරිපත් කල හරි බොරුතාගේෙල සුරංගණනා කතාගගේ හරි හිත සසකටඩ උත්සාගන්ඩෙපා මොකද නතරවෙන්න්නටත් නතරවෙන්න්නන්නේ නොවත්න තමයිකාවදහරිසක ගිනිි ගුලියකාදයි දවසක මෝඩ අදහස් පැතිර වෝත් ලෝකෙ ඇසා ධර්මය ධර්මය විදිර දහන්ඩ මේ නිරගැන කියන්නේ බුදුරජානාස නිරගැන ේසනනා කරන්නේ ඔබෝ අවට්ටන්ද බයි කරන්ඩද. බ අයකල බරට හවදයක්ගන්න දුර ජාසිට භික්‍ෂුණන අපටත් ඒමයි උාහසක නම මේ ධර්මේදේන කකනනි කාටවත් රවටන් හරි කවරත් බයිකල බ වයකල නොවාලබන්නද ඇත්ත පෙන්ලදිනි සාත්‍ය සත්‍යය එනිසා ඒ ධර්මය සත්‍ය ආකාරයම දකිින් දෝන මේ නිරගැන අනාගතය දවසක මේ ලෝකෙ පහළ වෙන උතුමූ ඉදිවන්ත මහරහටන් හසල පෙන්නල දෙියෝට ඇස දෙකෙන්ම නිර දකින්න පුරුවන් දහස නාගති උදාවවයි එවතුමන්ලා උතුමාන් හන්සල යා අනු භාවවාලින් හම දසක් කෙනනකක් නිසල ඉන්න පොඩ්ඩක් එතකොට මේ බුදුපාන්ස මොකක්ද මේ පෙන්වාන්නේ අපට මේ චය පස්සා එතනම ස්පර් සායතන වර්දවා පරිහරණය කිරීම නිසාමයි නිරයට ගේ එනිරල දුක්කන සය ද න ස්පර සාත හහි පි අවබෝද නැතිකමින්ම නිරයටටගගේ කිසි කෙනෙක් මේ ස්පර් සාර්ධන වල සමුදේ දනං හිටියනෑ. අත්තංගමෙන් හොන් නිරෝදේ දැනං හිටියනෑ. ආශ්වාදය ආදිනව නිසනය දන හිටියනෑ එවතුම් චතුරාර් සක්්‍ය අවබෝධ නොවෙච්ච නිසා ඒ අරද නිරේ දුක්විඳන්න සිද්ධ වෙලා. අනන්ත කාල කකච ල වරසල පෘති වරසලින් අපි මෙච්චරක් කියල කියන්න බෑපි න බරුවට කිවට අපිට ගෝචටර වන්න සංාණන වෙන්න ගාන ඒතනම් වර්සගාන දක්වෙ න්නවෙන නිවල. එතකොට ඒනගේ නිරව සියරු ලොසන් පැහින්නෙම ස්පර් සසායතන හය පිළිබට අවබෝධය නැතිකමින්. ඒනින් නිරේ කොච්චර දුක්කට තැනක් ද එඒ නිරසතුන් කොච්චරු දුක්කිදිවාට කියන එක අසනවත් වූ අපගේ මහා සස්සූතුමාන් වහන්සේ දිවැසින් සහ බුද්ධ ඥායෙන් දැකට වස උන්වහන්සේ දේශන අ කරනවම් මහන මෙච්ස්සා අයතනික ර එගැනමි ස්පර්සායතනි සකක්ෂන නිර දැක්ටට පස්සෙී. මේ නුඹලාට ලැබිලා තියනම අවස්ථාව මහාලාවයක් වසෙන් මට පේණිකිය. එනුන් වහන්සේ ඒබ අපට පෙන්වා දෙනවා නිරවල නිරසතුන් විදින දුක දැක්තහම මනුස්්‍යෝ මේ ලබල තින ලාවේ ගැන කුමක් කියන්න දෙ කියෙ ල උුණහා සැපෙන් අහන්නමි. මනුස්්‍යයෝ ොනතරන සැපදම විනිදිත්ි. කණ්ඩ එදාවේල නැගත් අනිින්ද වස්තරයයක් නැතත් ඉන්ද හිි ගයක් නැත්නම් හිංගන්නෙක් වසයෙන් පාර හිංගාකෑවත්. මත්තකජයාගණ්ඩ අපරි මිත සපක් විදින්නෙමේ. මොකද පාරි හිංගාකෑවත් ඔහුටත් තුරුමයි මේ බ්‍රහ්ම චරියාවේ හැසිරීමේ පවාසනාව. මහාකාශව මහරහතන් වහසේ දවසක් පින්ඩ පාත වඩිනකොට පාරි හිටිය හිඟට මනුස්සේ අනින්න වස්තරයක්වත් නැඔක්කොම කිරුටු වස්තරටිකක් ඇතගත්ත ඉට ඇර හැලි වෙච්ච ඉරිච්ච ඇතුමක් ඇතකට හිටපු මහා දුක්කද යෙවිතයක් ගතකරු අනුලෝක සම්මුෘතික වශයෙන් දුක්ි ජීවිතයක් ගතකරු මහ පාට වැඩිට මනුස්සේ. මේ මනුස්සයාට කිසිම පිලිසර නැනෑ හවහරනක් නෑ. ඉති මේ මනුසයා මහාකාශිව මහ රහසන් වාසදයක්ක හම සිනා පහල කර එකන සතුට හිනාාවුන්න තින් මහාකාශව මහරතදන් අාසිටි හිතුුණා අන මේ අසරන මනුසයට පිහිට වෙන්ටුවන කිය. ඊරස උන්ාහන්සර ඉඟන්න ගින්හෙමනතයි යාජකයකින් හෙවා පින්වත මේ මහපාරට වෙලා කිසිම අහවරණ පිලිසරන්නක් නැතුව ආරරිකුත් නැතුව අත්තරෙකුත් නැතුව. රැද්දවලක් නැතුව මේ අවට පින්නට අව් වෙලා අනන්ත දොක්්‍රිදි නවා. කැමති ැ්ද විහාරියටකි හිල්ල පැවිති වෙලා සියල පහසුකන්න ලබාගෙන සැපසේ වසන් කියල ගවහම නේ ස්වාමීි කවද ම පැවිදි කරන්න ඇයි මමයි අංගබෝ පැවිදි කරනන්න යන් කෙලෙක්කංගිය එක්කන් ගිහිල්ල මේ හිකට මනුසෑ පවැදි කර පැවිදි කරල වර වෙලා ටික දවසක් යනකොට ඉතිං ඒඒ ික්ෂුූ හසටති රිසාතු යිදෑ මොකද පාර හිටිය ගෙවපු ජීවිතය එක බැලූහම අප්‍රමාණ සැපයක් නැ විදී ටිකදසක්කයන මොදන්නේ කෙස් බර හිතන ආය කෙලෙෂ්නය කලින්ට ගත්තා දැම් භක්වක් වසය කෙ දමනි කරන්ට පෙස් නිරෝද කරන්නිප කෙස් දුරලන්න්න පෙ නමුත් දැන් ඉසින් කෙලෙස් දුරලන්න බෑ ින් දැන් මෙහෙමිකක් තියෙනවා අනිවාරයම සෝවාන් පලිට පත්තිලා මොකද මහාකාශ මහරහතන් වවාසේ පැවිදි කරා කියල කියන්නේ නිකම්ම එකක්කන් ගේෙලිවෙල්ල හිස මුඩු කල සිවර පෙරවවා ෙම ධර්මය අබෝධ කල දෙ අනිවාරය. ඉතින් චතුරාර සතය අබෝදු වන මුත් චතුා සත්‍යය අබුදු පමණින්ම කෙනෙක කෙස් න සම්පූර්ණ තුම්පලෙන් සියල් කෙලෙේසෙන් වනන් ඉතින් අධහත් පායක් අවසනෑන අයි ඉතින් ටිකදවක්ඉන්න ගොට කෙස් පරි ුට්ාාව වෙනවා අප පහව නැකිෙලේ න ඊට පසේ හිතුනානීමේ ගිහිජීවිතර ගයාාන හොඳයි කැසි දුස්කරයි කළමුගොතර කෙස් පාලනි කරගන්න පැරුව ඊටවස්සේ ගෙහිල්ලෙවර වෙලා මම අමතර කතාකයන උපටත් වෙෙස් දුරුවෙන්ටත් එක් ඉතින් තමන්ගේ කිලට ඇදුුන්ට එක හංගල දුන ගස් දෙබල එතම හැපැත කගුත් තිබුණා ගස් දෙබල තමයි කිල්ප ඇදුන්ට හංගලන අතටික අර පැවිදි දිී දුකරයි ගි ජීවිති කියන හොඳයි කියෙ හිතනකොට යම කලේට හිල්ලර ුටි ගන්දනවා ගන්න හදනකොටම ආයසිහි වෙනව එදා පාර ඉඳගෙන විඳ දුක කෑම බීමක් ඉඩින් හිටි රක් ැතුව මහ පාටවෙලා දුක සවයෙනකොට අපහ හඇල්ලයන ආාමි ඊර සසාටික දක්කනකොට ආහිතන පැවිතන වඩ ගී ජීතය හොඳයිගලා අයන අතට යනකොට ආපහෝ එතැෙන්ටි හිල්ලේ ඇඳුම් කැනුන්ටික දකිනකොට ඒ අපි සිසු වස්ටල්ටික දකිීමට ආපහුවර ගෙවිච්ච ගෙවපු අපි සිුදු ජීවිතය මතක්කෙන් ආප ආරමිට හැල්ලයනු මේ විදි ගේ පාතාවක් සිද්ධෙලා එක දවසකාව අන්‍යවාාරයමයි යනෝම යද කිය කෙ සුපරරි මටමකට නැකිලා අදය අනවාමයි ම පැවිදදා තැහරලා මටනන් දෙෙන් තවදදුට තිවසන්න බෑ කියලා තින් රාගසි තවති වෙරයි ගිජීවිතේ අනමකට පැජීවිතයදගෙන එතකට ඒ අසුම්පූර්ණය කරගන්න අවස්ථාව නො පෙනික් ඒම හිතාගැන කොහොම හරි අර දස්ෙ ල ව හිමබාල ට සෑහන කකාල ව නිසා ගස්තෙ වල විට ඇඳු හොටම ිටතුවෙල ස්කාල ජරාවෙල අප විත්‍රවෙල අඳන්න බැරිගාන්ට ඉනාසවෙල ඊට පස කල්පනා කරා මේ ටික දිහා බලාගෙන මේ උතුම් පැවිද්දක් අදහැල්ල ම මේ හොතියන්න්නද මෙච්චර මේ ගෞරවනීය පැවිද්ද රජෝරුපවා වන්දනා කරම ඇවිල්ල ඒතරම් උසස් තත්ත්යක් ඒ වගේම කිසිවකින් අඩුවක් නෑ රජෝරු සිටුවරු ඇවිල්ල දන් දෙෙනවා දන්දීල වදිනොත්්‍යේක්කයි මහ පාරීමට පන්දහලයන් ඒතරම් උසස් ජීවිතයක් ගේෙවන්නෙමි ඉවගේම නික්කලෙස් මේ උතුමන් වහන්සේලා කොයි තරන් ගෞරනි උතුම් උසස්ස වු සත්පුරු සයන්ද මහා පාරිද හම්බේලි ම සපපුරු මූන්ඩක් කෙද හලයන් මෙතනින් ඔක්කම කරුණාවන්ත උතුම්මූ භික්‍ෂුන් හන්සේලා. අපගේ මහසස් උතුන් වහන්සේ සම්මා සම්බුදුපියන් වහන්ස. මම කොයිතරන් නීචද මේ තුච්ච නින්දි දිහිත කොයි තරන් නීචද. මෙබන්ධ උතුමූ උසස්ස වූ තත්ත්වයක් අත්හැරලා මේ අපවිතරූ ජරාාව කෙලිටු වස්තර ඇදගෙන ආයර. අපි සහිත කෙලෙස් සහිත ඒ ජරා ජීවිතයට ජරාජීනච ජීවිතයට යන්න කේ තුච්ච ින්දිත සිත බල කරන්නේ කාමය නිසානයේද ආශ්වාදී නිසා නේද. එන මේ තුච්ච නින්දිත සිත මට නැවත මේ ගිහි ජීවිතයට යමන් කියලා මේ දැඩි බලපෑමක් කරන්නේ බලහත්කාරකමක් කරන්නේ ඒ ගිහි ජීතයට යන්න පුළන්ගතේ දුවලකමක් ඉතුර කර ගත්ත නිසානිේද. මොක අදේතවයි මේ ක වුණු වස්තර ටික. එනම් ේටි තියෙන කන්තමයි තුත්්ච හිත හැමදෑම මේ ගස්ද පල ගවට අරංගාව අර හැමදෑම කලෙටයන්කොට අනි භික්ෂුන්සේලබව කොෙද යන්න කියල ඇ කළුව ගුරුවරය ම හින්ටඩ යන්න කිය ඒ ලජ්ජයි කියන්න බෑන් කොහෙද යන්න කියලා සිවරවාරන්ඩයන්නේ අකසපල හංගපු කිල්ර ඇඳුන්ටිය ගන්ඩයි යන්න කියලා කියන්න බෑන් ඒස ගරුවරෙක්මුණ හහින් යනො කියලා ගීති අනි තම්රද දැනහි න ඉතින් කොහමමාර ෝවිදින ගිහිල් අන්තිමට එදා ඔසේ අරවාගේ දැඩි වීරයක් නැගුණා තමන්ට එසිතේ සභහාය අවබෝධ වෙන්ඩ ගත්තා ඊට වසෝකද කරේ උහස කල්පනා කරා ගිහිජී විතර යන්න තියෙන පාලමතෑ මේ ඇඳුන්ටික මේක තියන කටත ේ තු්ට නින්ති සිතමට බල කරන්න එසා ගත්ත ඇදුන්ටික විසික දෑම දංගට දංඟට දාන මොහොතේ ොහොට එචර ඉතුුරදනේ කෙලෙස් වලට බලපෑම් කරන්න පුළුවන් ප්‍රත්ථ්‍යය ය නිච්චා ඇති විච වස්තුූ වස්තුව කැරෙතියෙන ෘෂ්නාව ක්ෂේයනනාත් එක්කම උත්තරේත රජයත් පලයටට පත්වන්උන්හසු එතකොට ඒතුම්ම අරිත් පලට පත්තෙල දැන් මහා සැහැල්ලෝකින් හිට පිල් ලගියා ඒතු ප්‍රාශ ජිතයත්තු නැවතුන් වහසේ වඩින ආාමිට වන්නකොට අනිත් තාහාම්මුදුරලින් දැක්කම ප්‍රසන්න ප්‍රියමණප භාවයක් දැම් පේනවා වෙනගට වඩ ප්‍රසන්න භාවයක් ැ හම න්හන්ස ආරමිට සත්දනතු දැන් අෙක් කතාවක්කත් නෑ ඔමනට අනිත් හාමුතුරු කල්පනා කර දැන් උන්වහන්සේගේ පියමනා භාවයක් ප්‍රසන්න භාවයක් හොඳයි අරක කලින් අර පොඩ්ඩක් සහන හිටිය දැන් එහමත් නෑ දැම් බෝවම සසටින් ඉන්නේ නිරාමිස පීතිෙන් ඉන්නේ ඉතින් උන්වහන්සේ දැන් අන්නත්ෑ කැලිට ගුරුවර මුණගහෙන් මොකද දන්න ඇනීරි කියල දවසකයිල විමර්සනය කලා ඇහුව ඇයි කියලා गुर गुरव ठा ර से, से देनूं देनूं दे ला බදු ्याන්ස බ නු දු දनු ව से को මටना तो गुर කරගන दන්නන ම सेල්ला करला सांख හෙමම निथंत्रों को පිළිගते න है මෙච්चर में धर्मदर විनියधर मචचर ග්‍රන්ත दूර विදर्සना दूරකෙන कारර देखකෙන මගවට අපට තා ත් ෙවना. මේ මහපාරක හිඟල් කකාඉන්ද ඇවිල්ලා මහාකාශ මහරතන් ස කරනාවයි පැයිතිච්ච මේ පුරු සයා රහත් වනා කියලා කියන මොනපුරු අදමින් කිරිවල බුදුරජාන්සටි හිල්ලා පැමිලිකර බුදුපියාන්නාස දේශනා කලා මහන ඔය භික්ෂුව කියෝ කාරණා දෙකම ඇත්ත මොකද අර ගුරුවර ගඟට විසි කලා කියන කතාවත් ඇත්ත ඔය සියලු කෙල සවසංකරලා සියල්ල කලා අවසංගන කතාවත් ඇත් ජන අති වශෙන් උන්හන්සේ ඉතින් ඒ උතුමූ අරතුන් වහසේ ගැන වර කළා මට එතැදි කියනමත් අවශ්‍ය නෝපටට පේනුවන් මනුසුලෝක යාජකයක් වලිදුරනත් එ මොනතරන් ලාභයත් එ මොන තරන් ලාභයත් එනිසා සතරාපාය විශේෂයෙන් නිීරය ආදීමේ දුගතිගැනමිනිහි කරන කොට මනුස්සෙක් වසෙන් මේ ලද ලාබේ ගැන වචනලින් විස්තර කර ොහැකි එකයි අශරිමත්තුව අපගේ මහා ශාස් උතුන් වහන්සේ අපට මහා කරුණාවි පෙන්වා දෙන්නේ නුම්ඹලාට ක්ෂණයයි ලබි යෙන කරන උන්හසැබප පෙන්වා දෙන මහා කරුණාව. අන්න ඒකත් තේරුම්ගන්න නොන සිවුම් තනා. ක්ෂණයයි ලැබිලා තියෙන්නේ. මහාලොකු කාලයක් ලැිලැනයක්ෂණයයි. හිතන්ගන්න කොහොද වසල සියත්දසිියත් ජීවත්තෙන කරන පහිතංග ෂණයයි ජීවත්ෙන්නේ උුවනොම කෙනෙ. චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා එසියලුසි හටගන ඉපරි නාමයට පත්වෙනවා. එතකොට අපේ ජීවකාලය චිත්තක්ෂන එකයි. අකණ්ඩව ජීවිත ඉන්ද්‍රියෙන් මේ චිත්තක්ෂණ පහර කිරීම එම තත් ජීවිත ඉද්‍රගෙන චෛතසිකයෙන් මේ සිත දිගටම පවත්තාගනයන්ඩ වස කරන චෛතිසික නිර්මාණය කරන කර්මශක්තිය ජනත කරන නිසා සිතා අකණ්ඩව නිර්මාණි වෙනවා ක්ෂනක්ෂණයට එලකට අපිට හිීති නවා අපි වසරගණන් ජීවත්තන කෙනෙක් කියලා නමුත් සප්ති වශයම බැලූහාමත් දැන් සංසාදික පවල්වත්ක බැලූහම් මනුස ජීවිතය ගැ නික්ෂණයක් ඒ මනුස ජීවිතය ඇතුළෙත් අපි ජීවත්තන කාලය බැලූහාම ඒත්ෂණයා ිත්තක්ෂණය කයයායු කාලය අපේ අපි තං හිටට ගොඩල්ලොක ජීවිතයක් කියලා එනම් මතදයාාගන්න එක ිත්තක්ෂනයක් කැහැපැත්තිේ රණය යන පුළුවන් මේ අවසා මරණාසාන චිත්ත්‍ර විට පරණයන්න හොමකිින් එක හොතක ර ිත්තක්ෂණයක් උදාාවනෝ චෘති කියලා ඒ චිත්තක්ෂණය හැපැතර යන ප්‍රතිසාන්ධ කියලා එනම් බලන්ඩ මරණයේ දයන චිත්තක්ෂණයක් ක හැපැත්ේ අවිහිතං ඉන්නවාවුන් මර්ණේ තින වසර ගානක් ඇදර කියලා ඒ අපේ මෝඩකමට අපිටහෙම ඉතිෙන්නේ ිත්තක්ෂණයක් ඇහැපැති මරණය තියෙන හෙනම් චිත්තක්ෂණය අපි අවරදුගානක් කියලා අපේ මරිමෝඩකමට හිතාගෙන දිගස්ස ගෙන අපි හිතන් ඉන්නවලන් තව කාලයක් ගිහිල්ල දවන් දෙන්නක බැටේ කියලා බැටේ හම්බුව ඉහොම යනකොට මාරයකෙන් තයි බැටේ හම්බයිින් ඒසා පිංවතුනී මේ චිත්තක්ෂණය ගෙවාගන්න්‍ය පාක්ෂණ සම්පත්තිය එකෂණයයි සංසාරිත්්‍ය එක්ක සසන්ධනය ක හම්මි මනුස්ස ජවිත යක්ක්ෂණයක් වගේ සුළු කාලයක්. ඒ සුළ කාලය ඇතුළේ ත අපට ෂෙනණයයි පුරුමේලා තියෙන්නේ. ඒනම් ඒෂනය සිත පිරිසූ පාත්තාාවෙනයන්ට දක්ෂූ නොත්ව හනං අන්නර ලාබේ ලබනවා. එසේ නොවනොත් ඉති උතුම් ධර්මයත් අවබෝධ කරන චතුරාර්ශත්ත ධර්ම හරි අවබෝධ කරගන්න අසමත් වුණොත්. මොකද වෙන්නේ අන්නන්න නිරයන්ටික තමට දැගන්න අවස්ථාල් ලබේ දවසග හිල්ල. එනිසා මේ ස්කර්සායතන වරදවා පරිහරණය කරලා. අනන්ත සසර දුකක් කුර්ම කර ගත්ත සත්තු ඉන්න නිරසතුන් ඉන්න. නිරේදුටු සම්මා සම්බුදු පිානශ අපට මහාකරුණාවෙන් දේශනා කරනවා මහනේ නෙරේ කිසිම ආකාරයක. ඉසි ආකාරයක ප්‍රියෝපොදෝන රූපයක් නම් දකින්න හම්බේනෑ. නහද මොකද දේශනා කරනේ තත් යංගින්ංචි චක් වුණා රූපන් පස්සති අනිත්හ රූපං ඒව පස්සති දකිනවනම් දකින්නේ අනිෂ්ට රූපයක් මයේ නිරේද. නෝ ඉටට රූපං ස්ෂ්ට රූපයක් නම් දකින්න ලැබෙන්ඩිම නෑ ඉනිරේදි. අකන්ත රූපං ඒව පස්සති නෝ කන්තරූප කන්තගයානෙ දැකුම් කළු කාන්තිම ත්‍රෘප නෙවේ දකිින් හම්බෙන්නේ දැකුමට කැමැත්තක් කිසි ආකාරෙන් උපදවානි නැති. දැකුම්කළු නොවන අකන්තරූපකිෙවේ. කාන්තියක් නැති කාන්තිමත් නොවන කාන්තිමත් රූපමයි මෙහිදි දකිනි ලැබෙන්නේ. නෝ කන්තරූපන්. නිරේදී දැකුම්කු ප්‍රියෝපොදන රූප දකිින් හම්බේ නෑ. අමනාපරූපන්ඒව පස්සති නෝ මනාපරූපන්. මනාපයක් කැමැත්තක් වුවමනාවක් ලංගීම්ක් ඇතිවන්න පුළුවන් විදිියරූපයේන්නේ ඔක්කොම් පේෙන් අමනාප රූප භයානක නිරපල්ලෝ. රතු ඇස්තියෙන මහ උස අවිහාාව දතදරා ගත්තා අකාරුණික අබටත්තරන්නත් දයාවක් අනුකපාවක් නැති. හැම තිස්සම වියරුවෙන් පසුුවවෙන්න. හැමතිස්සම ගොරවන රවන ඔරවන නිරපල්ලො විතරයි පේන තියෙන්නේ හතරථේ පේන්නේ ගිනිගන්න වූඳ ගිනිගන්නාව ගිනි කඳු. ලෝදිය වේ තරනාදී ඒ වගේම අංගාරාදී මහාගිනි පරුවත අඟුරු පරුවත ඒගේ අර විවිධාකාර අනුනිර පේන්ඩ තියෙනවා ඔසුපත් ගූත ආදී මහා බයානක අබුද නිරබ්බු දේ කල්ප දීකල්ප චතුකල්පාදී විධාකාර අු ආරාම දසක ඊළඟට ඔහොමම තියවා නිර. එක විසියටත් තියෙනවා එවේ එකක පෞගරගත්තා අයටඒවට අඩුවවෙනවා පත්දම ආදී මහා නිරකොඩා එස විසියට මේ කිසිවදන දකුකල් රූපයක් දකින් හම්බේ නෑ මනපරූපයක් දකින් හම්බේ නෑ ප්‍රියපදොන සසටක් ඇතිකන රපයක් නම් දකින්න හම්බේ න වාවසට කෝටිකාණක් යනකක්. එතරම් අපිය ජන එතරම් දුක විතරක්වුරුම තැනක් නිරේ කියයන් එනිසායි ඒයි නිරේතියන භයානක ඒ දර්ශනය දැක්කට පස්සේ සම්මාවා සම්බුදු පියාන් අශ අපට දේශනා කරනවා මහන ඒ නිරයන් මම දැක්කා. එනිසා තොපට මේ මනුස්ස භවය මේ බ්‍රක්්ම චාරයාව ය සසකර පුුවන්ගේද අති ශ්‍රේ් මනුස භවය ලැිලති ැන සියල් දුකින් නිදහසෙන්න්න පුළුවන්ගි දිය උත්ත්‍රීතර මනුස්සමයක් ලැබිලතින්නේ. ඒ ලාබය මනාගොට ලබ ලයින්නේ. එකයනේ චතුරාර්ස ධර්මය සවබෝධ කරගෙන. වීරෙන් කල්ලා අනමිත්‍ර සේවනය ඇතිව වීරියම් මගවඩල නිවන පූර්ණ කර රහත් පලට පත්වෙල සස්සරදු අවසන්කරන් පුලුවන්ගහි තරමේ උෂසස් මනුසු පැල්ලබිලා තියෙෙනගේ ලාබේ මෙතකයි කියන්න බෑ. ඒ ලාබේතරන් ලාභයක් කවදාසංසාරයයි මුණ ගැහින්නෙත් නෑ. ඒලාබේල බිච්චුව ඒලා එත් ඔබ තවත්ලා බොහොය නුවනම් මේ ලෝක. ඔබහෙබ්බන්දුූ. අඥානයද කියලා අපට අර්ථකථනය කරන්නුවත් බෑ ඒත් තරම් ඔබේ අඥාන කමී හැලයි පිනිසා අඥඥානකම ගම කන්න ඒත් තරම් ඔබ මේ ධර්මින් ඇත්ත එච්ච කෙනෙක් ඒත් තරම් ඔබට මේ චතුරාර සත්‍ය ධර්මය නම් වූ මමා අමෑන්ණියන් වහන්සේත් සවී සද්ධර්මය කැන කිස්වුදු මාත්‍රයක අට ඔබ දෙ නැති අඥඥානෙක්ක ඔබ මහා අඥාණෙක් ඔබ එසේ නොයන්නට මේලාභ අග්‍රලාබේ කියලා පේන්ඩෝඩ. ඉතින් එහෙමනම් ඔන්න එච්ච පස්සා එතනිකා නාමනිරයා මේ සලා එතන වරදවා පරිහරණය කරොත් ඕෝඩමගේෙන්ට අොතෙන්ට යන්න පුළුවන් ඕර්නම කෙට ොතෙන්ට ගිල්ල ෝර්ඩ තරං කාලයක් ඉන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයන්නෑ කරු අ එදා දෙන්න ඔබෙන් ඇයි මේ නිරේට වෙලා කාලි කත කරන්න කියලන්. ැන්නම් බහනක ැල්ල ඕවන් තරංාගේයහහි අයුච්චල බහන්න කියල දැ ඕතරං ඇල්ලෙන් ඇගිල්ල එෙන් හර කෝදීල හරි ගෙදර ගහම් බණින්ඩත් ඉට තියෙනවා ඇයි මෙච්ච ලබ නැහවේ. වෙනවට නැද්ද ජීවිතයේ. බනමහා හඉන්නවා කියලා හැයි නිරේ ගිනිැල් මද දැවනකොට කවුවත් වෙන්නේ එළඟ ටැවිල්ල හන්නෑ අය ඔබ මෙචරකාලයක් මේ නරේ නිද ගනි දැල් හලන්න කිය ෙමහන්ට සබුද්ධයක් නිෙ ම ගහින්නන්නේ නිර. රපල්ලන් එෙන් බට කව කවදා දයාාවේ අනුකම්පාය වචනයක් කියනිකත් සිහිනයක් ගින්දරෙන් සිසර සවලාපපු රොත්තු වෙනවානම් එක මෝඩකමක්. නිසා පින්වතුනි භාගතු සේ මහා ගැම්බුරු ර්ථෙන් පෙන්නවා ඒනං අන්නාර අරවගේම තමයි ඩැන්. කාමේයට මඩ කියන්නයි මඩේ තියනව ලක්ෂණයක් එරුුණොත් ලේසියෙන් ගොඩඉන්න බැරි. ඒ වගේ කාමේට තියනවා කාමේටයට ඇදවවැටනොත් එමනැත්තම සංකල්පිත රගගේ හිරවුණු තාස්වාද පසි පදැගි හිල්ල ආස්වාද අග්‍රකරගෙන. කාමනති මඩේ ෙරුුණු ලසින් ගැලවෙන පැරිස් භාගයක් නිසා කාමට මඩ කියනවා. ඒ අර්තෙම බුදුපාන් වහසිදන් මේ නිර නිර්මාණය වලදන කොහොම ජපස්සාතන නිසාමයිකන ස්පර්සායතන වදවා පරිහරණය කිරීම නිසාමයි නිරබිහිවෙ ලතියෙන්නේ. ඉස්පර්සායතන හයේ මේ සමුදය අත්තංග මේ ආස්වාද අදරුව නිස්සරය මනකොට අවබුධ කරන්න කිසිම උත්සහය ගත් නැතිකේ විපාගේ තමයි නිරය එනිසා. බදුපියාන්සේ නිරය නිර්මාණය කළේ ච්ේ පස්සා අතනොලි ස්පර්සාායතනහයන් නිසා අසිරිමත්තුව බුදුපාන්සේ ඉස්පර්සාතන නිරේ වසය නම් කරනවා මොක දොයිහන්තමයි නිරේටයන් නිසා පින්තු යහ දැන් ඔබ තේරණ ෝනයමක්ොක්ද එහෙනගේ ස්පර්සා යතන ගැනතින ස ස්්නාවත් හරින් ඩෝන චන්දරාගේ නිදහස්ස වෙන් ඩෝඩ. එෙනම් ස්පර්සායතනයන්ට යමේ කැලම් කරනවා කියන්නේ. චක්කාාර්න සෝතතාතතින ධනායතන ජවවාතන කායර්තන මනා අයතන. මෙයා අයතරනවට ඇලුම් කරනවා ගැන මෙිය අයතනවට චන්දරාගෙන් බැඳිලින්වා කියන්නේ නිරයත් එක්ක බැඳිලින් ොහසමාන වඩක්. උතුූ චතුාර්තය ධර්මය අවබෝධ කරගත්තුත් පුළුවන්කම ලැබෙනවා මේ චපස්සා අ එතන කකිරිපවන චන්දරාගෙන් නිදහස්සවෙලා නිරයෙන් අතමිදෙන්ඩ එන අන්නේ දඩ සඳහටම චතුූ හපාහිච විප මුත්තු සතරපායෙන් නිදහස් වෙනවා සහවස්්‍ය දස්සන සම්පදාය උතුූ ධර්මය පිළිබඳ දර්ශනය ධර්මනුවන ධැමතන් දර්සන ඥාන සම්පත් ඉහෙවත් දස්සරන පහත අබෝකිවේ මේ දෘෂ්ටියයෙන් පහ කළයුතු කෙස්ක්ක අජයටි විජකචාසී ලබ ප මාස පහකිරීමත් එක්කම ඥානදර්ශනය පහළ වෙනවා සම්මාධ ීත්ති වසිෙන්. අන්නන්නේ පුද්ගල එහැමත්තයි සෝවාම්පල්ලාබී ප්‍රථම ශ්‍රාවකයා මේ සකරපායෙන් නිවිදහස් වෙනවා. එහෙනම් අවම වසයෙන්හ සහ කරන්න ඕනනි තැටෙන්ට. ආව වසයෙන් සෝවාම් පලයට පත්තෙන්නෝ නහෙෙන්ම නැත්නම්මී ජීවිතය මෙ මනුස්ස ජීවිතය තුට්ටුවක් වටින්නදක. කොයි තරන් දානය තියෙනවකිවත් කොයිතරම් බලය තියෙනවකුවත් කොයිතරන් නිලේ තියෙනවකිවත් නිසරු හිස් පව්කාර මෝඩ තකතීරය ඉතරැබ මේ මනුස ජීවිතෙන් උතුම්ම සවාම්ඵලය ළඟාකරගත්ත නැත්තාම් ඔය ජීවිතය තුට්ටුවක් වටින් නැති නිසරුම ජීවිතයයක්ඔපගත කරා. ඔ හිතතාාව ඉින්ද පුලලාම මහල් ලොකු මිනිහකි ලෙවුුණට ඒ ඔබට විතරයි අප හිේ එක මොෝඩකමට හංකාර කමට උද්දච්චකමට හේතඇසුලෙන් මහා ලොකු මානයයක් කලාම ජීත්වෙන්න්න පුළුව. හැබැයි ලොකුකම් ඔක්ක මවිවරන අකාව දරිදසක හත්තරියෙන ඉස්තරහ. එනිසා පෙන්වතුනි ඒ දවස කොයිවෙලා උදාව ඉද්දන්නේෙනෑ. එසා පින්වති බොහම කරුණාාවෙන් බුදුපියන්සි නාමින් සේකරන්නේ අප මාධී උතුම්ූ චතුරාර්ස ධර්මිම අවබෝධ කරගන්න. මේ කාම ආශස්වාදය බව අවබෝධ කරගන්න. කන් හෙම වචනය දයක්වට අවබෝධය නැනිසා දිගිදිට බණහන්ඩමකද මෙහෙම සීපත් කරන්නේ එක මනුසේකරය අතත් අලුතෙන් මේ බණහන්ඩ ආවන ඒ වෙනුවෙන් කරුණාවෙන් අනිත්ත යට නම් යම් දුරකට සෑහන් දුරකටේ ධර්මාබෝධය ළඟා වෙලාටන් ඒනම් ඒ දහම්භ්‍යාකරණය ඒයාකාරෙන් අපි අවබෝධ කරගණ්ඩ ඕන